ඔබ ගිරේ සමග ඉනවතත් එක්වන්නේ අප අද අපේ මාතෘකාව GSP Plus වාසිද අවාසිද අපි තුන්වෙනි වටේට යොමුවන්නේ නීතිඥ දිවිශාන් පදිරත්න මහතාට මානවතුත් සද මම කැමති ප්‍රශ්නය ජනකප්‍රන් මහත්මයට යොමු කරන්න. ඒකෙන් දැන් අර මූලික වශයෙන් අපනයන ආදායම් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් තිබුණත් එහි ප්‍රමුඛ භූමිකාවක් ඇඟලුම් ක්ෂේත්‍රයේ කරන නිසා සහ අපිට ටිකක් වැඩිපුර ප්‍රවෘත්ති ලැබුණ නිසා මම එතුමන් ඒ ක්ෂේත්‍රයට මෙන්නා. දැන් ජනකප්‍රන් මහත්මයා අපිට මතකයි ඒ කාලේ දැන් ඔය ඇඟලුම් කර්මාන්ත ශාලා ලංකාවේ ඉතාම ප්‍රචලිත වෙලා තිබුණු වෙලාවේ. එතකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇරෙනකොට එතන අර කඩිකුල ඇවිස්සුනා වගේ ඉතාම විශාල තරුණ තරුණයන් පිරිසක් පාරට එන හැටි සහ එතන ඒ වටපිටාවේ තව අතුරු රැකියාවන් ගොඩාක් ගොඩනැගිලා තිබුණා. අපි දැක්ක අච්චාර විකුණන මිනිස්සයා, කඩල විකුණන මිනිස්සයා, ඒ මිනිස්සයා පාරේ හැබැයි හොඳට ජීවත් වෙලා හවස ගෙදර යන පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගත්තා. GSP සහනේ නැති වෙනවත් එක්ක අර රැකියාව කරපු තරුණියන්ට රැකියාව නැති වෙනවා සේම ඒ මත ගොඩනැගුණු අනිත් අවශේෂ අතුරු රැකියාවනුත් නැති වුණා. පාරේ විකුණලා කඩල හවස ගෙදර ගිය මනුස්සය ඇත්තටම පාරට වෙනවා. අච්චාර විකුණන මනුස්සය ඇත්තටම පාරට වෙනවා. දැන් ඇත්තටම ලොකු ආර්ථික තුවාලයක් වුණානේ. ඒ ආර්ථික තුවාලය වුණාට පස්සේ මිනිස්සු කොහොමද මේක විඳදරා ගත්තේ සහ දැන් ඒ රැකියාව නැති වුණු මිනිසුන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? දැන් ඇත්තටම මේ ඒකට මම කොටස් කීපයක උත්තර දෙන්නම්. ඒ කියන්නේ 2008-09 වෙද්දී මිනිසුන්ට ඇඟලුම් ක්ෂේත්‍රයේ මිනිසුන්ට ප්‍රශ්නයක් තිබුණා. මේ ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තිබුණා. මේක ව්‍යාපාරේ පවත්ගෙන කොහොමද කියලා. ඒගොල්ලෝ උත්සාහ කළේ තමුන්ගේ තියෙන වියදම අඩු කරන්න. වියදම අඩු කරන්න ගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය තමයි සේවක සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්ද කියලා බලන එක. ඒක මම හිතන්නේ ව්‍යාපාරිකයේ ගත යුතු පළවෙනි ක්‍රියාමාර්ගය නොවුනට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ සේවකේ අඩු කරලා ඉවරලා සේවකේ අඩු සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. ඒතර සේවකේ අඩු කරනවා කියන්නේ සේවක අඩු වෙනවා කියන්නේ ඒහා වැඩිච්ච වක්‍රයෙන් තියෙන ආදායම් මාර්ග ලැබෙන අයත් ඒකෙන් ප්‍රශ්නෙට මුහුණ දෙනවා. ඉතින් 2008 2009 පස්සේ මේ මාළඟ තියෙනවා මේ පොඩි වාර්තාවක් හිටපු මුදල් ඇමතුමා ප්‍රකාශයක් කරලා තිනවා මේ මිලියන 2000ක් දෙනවා කියලා මේ කර්මාන්ත ආයතනයක් පණ ගන්වන්න. ඒකෙන්ම අපිට පේනවා මේ ඒ කාලෙ වෙද්දී කර්මාන්ත ශාලා රැහිගෙන යනවා ඒ රේකාර රජිර දැනුණා කියලා වෙලලා. ඒතර 2008 2009 වෙද්දී සේවක හිතුවා මේ කර්මාන්ත ශාලා වැහිද්දී වෙනත් රැකියාවක් හොයා ගන්නවා කියලා වෙලලා. ඒතර තමයි මේ සේවකයෝ ඒ කියන්නේ ඒ ගෑන් ළමයි තීරණය කළේ සුපර් මාකට් වල රස්සා වලට යන්න. ඒගොල්ලෝ හිතුවා මේ ජුකි ෆැක්ටරි එකට ගිහිලි වෙලලා ලබන ආදායම වඩා හොඳයි මේ AC තියෙන තැන ගිහලා වැඩ කරනවා කියන එක. ඉතින් ඒක නිසා දැන් වර්තමානයේ අපි මුහුණ දෙන ගැටලුවක් තමයි සේවකයෝ හොයාගන්න එක අමාරුයි. සේවකයෝ හොයාගන්න අමාරුයි. මොකද සේවකයන් හමාරලා තියෙන සේවකයෝ පුරුදුලා තියෙනවා මේ කර්මාන්ශාලා නැතුණට කමන්න එමෙ රැකියාවක් හොයාගන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට මුල වුණේ 2008 2009 වෙද්දී කර්මාන්ශාලා වැහෙද්දී ව්‍යාපාරික හිතුවා මේකට අපිට විකල්පයක් හැටියට වෙනත් ක්‍රම හොයාගන්න ඕන කියලා මේ වියදම අඩු කරගන්න. ඉතින් ඒතුලි මම දැනට දින කීපයකට පෙර කටනායක ඇඟලුම් ආයෝජන කලාපය ඇසලින් ගමන් කරද්දී මම දැක්කා ඔයගොල්ලෝ දැකලා තියෙන කටනායක පළවෙනි කලාපය ඇසල පොලිසිය ඇසල තියෙනවා මේ කඩපේලියක්. ඒ කඩපේලිය රෑ 8-9 වෙද්දී දැනට අවුරුදු 1.5 කලින් ඔයගොල්ලෝ ගියා නම් කාර්යය ඉන්න සෙනෙක හරි අඩුයි. ඒක තමයි දැන් තත්ත්වය. නමුත් දැන් අවුරුදු 6-4 කලින් ගියා නම් ඒක සෙනෙක රෑ 8-9 ගොඩාක් සෙනෙක පිරලා ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුට ආදායමක් තිබුණා. ඉතින් මම දකින්නේ 2008-09 වෙද්දී ගොඩාක් මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ බලපෑවා. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් ඒ සේවකයෝ ටික යම්කිසි ප්‍රශ්නෙ මුණ දීලා ඒ ආදායම මාර්ග නැතුණා ලංකාවේ. ඒ ආදායම් මාර්ගය මම හිතනවා මේ GSP Plus සමග මේ කෙටි කාලීනව නැවත අපිට ලැබෙයි කියලා වෙලා. දැන් ආයේ එතකොට මේ සහනය ලැබුණාට පස්සේ දැන් සේවක අර්බුදයක්ත් තියෙනවනේ. ඔව්. ඒ පරණ සේවකියෝ ආයතන දෙන්න එකක් නැහැ. එන එකක් නැහැ. අලුත් අය කොහොමද හොයාගන්නේ? ඒක අලුත් අය හොයාගන්න ඉතින් ඔබතුමා කිව්වා වගේ සේවකේ දැනුවත් කිරීම තමයි මේ වගේ මාධ්‍යයකින් දැනුවත් කිරීමක් කරන්න ඕන. GSP Plus සහනය ලැබුණා. මොකද අපේ රට ලැබෙන වාසිය. මෙතුමා මම ප්‍රශ්නයක් අහ මුල්තැන කිර දැනෙන්නේ කොහොමද කියලා වෙලා. ඉතින් ඒක දන්නේ නැති කම තමයි මේ තියෙන අර්බුදේ වෙලා තියෙන්නේ. දැන් GSP Plus ගැන කතා කරද්දී අර කොන්දේසි 58ක් ගැන කතා කරනවා. දැන් මල්ටි ෆයිබර් ග්‍රීමන්ට් එක කාලෙත් එහෙම කන්ඩිෂන්ස් තිබ්බා. ඒ කන්ඩිෂන්ස් වල ප්‍රතිඵලයක් තමයි මට මතකයි සමහර මැෂින්ස් 10කින් පටන් ගත්තු කම්මල් අන්තිමේදී එයා කන්ඩිෂන් වායු සමීකරණය කරන තත්වයට පවා ගියා. ඔබතුමාගේ අත්දැකීම් එක්ක අත්දැකීම් අලලා
අපිට යම් කිසි අදහසක් ඉදිරිපත් කළොත් කොහොමද මේ සම්මුතියෙන් දැන් අපි කතා කරන්නේ මේ ව්‍යවස්ථාව ගැන ප්‍රජාතන්ත්‍රවාදී වෙනි මේ පොලිටිකලි මාකට් කරන්න පුළුවන් සම්මුතියෙන් ගැනනේ අර ගමේ ළමයට අර ඉස්සර හිටිය ජුකි මැෂින් ක්‍රියා කරවන්නේ නෙමෙයි ඇයට සපහසුකම් දෙනවා ඇඟලුම් කම්මලක උන්ට ආහාර පාන දෙනවා නවාතැන් ප්‍රවාහන පාසු මේවා දෙනවා කොහොමද මේ GSP එකේ ඒ වගේ කන්ඩිෂන්ස් අර වැඩ කරන ළමයට බලපාන්නේ කියලා අපිට දැනගන්න අපේ ප්‍රේක්ෂකයන් දැනගන්න අදහසක් ඉදිරිපත් කරොත් ඔව් දැන් මේකෙදී මේ අපි ජොයින්ට් ඇපරල් ඇසෝෂියේෂන් ෆෙඩරේෂන් එකේ ලේකම්තුමා යම්කිසි ප්‍රකාශයක් කළා දැනට දින කිහිපයකට කලින් එතුමා කිව්වා 2020 දී ලංකාව බිලියන 8.5කට ඇඟලුම් නිෂ්පාදනය ඉහළට ගන්නවා කියලා. ඒකෙදි එතුමා තරඟ කළා තිබුණේ තර්ක කළා තිබුණේ වැලියු against වොලියුම් කියන එක. ඒ කියන්නේ මුදල් වොලියුම් එකට කියන්නේ ප්‍රමාණයට සාපේක්ෂව මුදල ගැන තර්ක කළා කරමු කියලා. ඉතින් ඒක තරඟ කරන්න නම් ඇඟලුම් ශාස්ත්‍රය යුරෝපය සහ ඇමරිකාව බලාපොරොත්තු වෙන හරිත ක්‍රමයට එහෙම නැත්නම් කාබන් ෆුට්ප්‍රින්ට් ඒ කියන්නේ පරිසරයට සිදුවෙන හානිකර තත්ත්වය අඩු කරලා ඉවරලා නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බලලා ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි මේ ලීඩ්ස් ප්ලැටිනම් කියන සහතිකය ඒ ලීඩ්ස් ප්ලැටිනම් කියන සහතිකය ලබා ගත්තාම ඒ ඇඟලුම් ආයතනය යම්කිසි යුරෝපීය ඇමරිකානු තත්ත්ව මට්ටමකට තමන්ගේ කර්මාශාලා පාත්වගෙන යන්න ඕන. ඒ කියන්නේ ඒ ඇඟලුම් කර්මාශාලාවේ මූලික දේවල් ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ගේ වේතන ඔවුන් ලැබෙන අතුරු ආදායම් ඒ කියන්නේ බෙනිෆිට්ස් ඕවර් ටයිම් එතකොට ඒගොල්ලන් ලැබෙන බෝනස් ඒගොල්ලන් ලැබෙන අවුරුදු 5කට පස්සේ ලැබෙන සේවකයන්ට ලැබෙන දීමනා මොනවාද ඊට පස්සේ ඒගොල්ලන් කර්මාංශාලවල තිබෙන සැපහසුව මොකද්ද? ඒ හැමදේම ඒ යුරෝපීය මට්ටමට ගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඇඟලුම් අපිට ඇනුම දෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ මට්ටමක් මේ GSP Plus එක්ක ව්‍යාපාරිකයන් යොමු විය යුතුයි. සමාජ මාංශ අපි මේ කුමාරදාසට ගිරිබවට අවස්ථාව දීලා අමතුම ප්‍රශ්න ඊට පස්සේ අපි නැවත උතුවන්නේ. ඔව්. බංග්ලාදේශයේ මේක හම්බුනාට පස්සේ 5.0 ඇමරිකන් ඩොලර් 5.2 ගන්න තිබු ඇමරිකන් ඩොලර් මේ විදේශ විනිමය 26ක දක්වා වැඩි වුණා කියලා. දැන් ලංකාවේ දැන් විදේශ විනිමය ප්‍රශ්නේ ඇති වෙන්නේ ටිකක් බරපතල විදිහට අපිට දැනෙන්න ගන්න මේ 2008න් පස්සේ වාගේද එහෙම නැත්නම් ඊට කලින් මොකද්ද මේ ඊටාම මේ ආසන්නතම සාධකේ මොකද්ද මේ අපට දැන් විදේශ විනිමය ප්‍රශ්නය මතුවෙන්න ප්‍රධාන හේතුව තමයි අපට ගෙවන්න වෙලා තියෙන අධික ණය ප්‍රමාණය. අපිට කෝටි 9 ලක්ෂයක් පමණ ණය ගෙවන්න වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම අපි පසුගිය කාලේ කරපු යටිතල පහසුකම් සංවර්ධනය කළේ සම්පූර්ණ ණය මත. අපි නගර හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, වරාය හැදුවා, ගුවන්තොටුපළ හැදුවා. යනාදි වශයෙන් ගත්තාම පස්සේ විශාල වශයෙන් ණය කන්දරාවක් අරගෙන ඉවර වෙලා අපි ඒ ණය ගෙවමින් ඉන්නවා. එතකොට හැබැයි මේ ඒ ණය ගෙවන්න අපිට ආදාය මාර්ගයක් එන්නේ නැහැ. කිසිම ආදායමක් එන්නේ නැහැ. ඒ හදපුවෙන් කිසිම ආදායමක් ලොකුවට එන්නේ නැහැ. ඒ හදපු හම්බන්තොට වරාය, ඒ ගුවන්තොටුපළ වගේ දේවල් ඒවැ ආදායම ජනනය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපට තියෙනවා විශාල වශයෙන් පාඩුවට ඇදලා දාපු ආයතන බරක් වෙච්ච උදාහරණයක් ඇටේට ශ්‍රී ලංකා න්‍යාය සමාගම වගේ ඥාති සංග්‍රහය නිසා පාඩුවට ඇදලා දාපු සමාගම. එතකොට මෙන්න මේ විදේශ රටවල් වලට ගෙවන්න තියෙන මහා ණය බර ආදායමක් නැතුව අපිට ගෙවන්න වෙලා තිබෙනවා. එම නිසා අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ තමයි අපේ ආනයන වියදම වැඩි, අපේ අපනයන අර කීවාගේ එකතන නතර වෙලා තිබෙනවා. ඒකට තව බලපාලා තියෙනවා රටේ තිබෙන මේ දැන් ඇති වෙලා තිබෙන නියඟය, මේ වැටීම, අපේ පස්වැන්න අඩු වීම යනාදී ඒවත් හේතුභූත වෙලා තිබෙනවා.
meta kali dia kartik ke kita rasa hira bela tipino. Iman ini sah deng apitah kisiam radikal idiri piora kipegin, tapi mereka misalnya ganda beri. Tapi merate bela tipina pudumat atu ya, merate matya khada agenya nama, merate me alut karman sahala ramewa eva 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 gain doni ne. Ini dengan saya hamban itu waraya itu, hema mukut kerando, naik ohi mati inno ni kan neuwi itu kota ni kan, hamban itu kita guan itu pola ohi ti inno ni, ar monaru inno lagi ni kamu guan, ya na ini, annye mati agte mukut kerando deh, muka kerando itu ah, ata kadan dah dina, bidan dah dina, bikuran dah dina, arom lagi dewati apa India no. Ilangat, wena-wena akar itu, api, arthi, wena galupu makhadan deh, nama nang, eva kerana, orang, ne, eva kerana, honda ne, mood kerana, honda ne. Nikang, andwa, indagen, minisunt, me, khandabund dendu ni, mudah. Dunnetta, itu nabi sahal pasnya. Adya apa ni, tegiwan do ni, sauke tegiwan do ni, adu milat pravane sapean do ni, beheti ke dendu ni. Factory dan itu adalah arti ke diunukaran debe arah hadapu me rata tempat maraga tiak pelati bici ini guan tu terpulual lewat awal ini diri tiaga ini watatubat tiang debe mukut makaran debe hebat rata kan debe dendun sa ane wakin narumat enak kata me jangan samaaji gihilat itu. Ikan me arti ke arbudi me kota sedikit apa mudah ni ne. Namut api Arkiwa lagi dah bicara samaja buat patu endo. Ikan arah hawa talge dia, berdua apa sih dua na hawa lagi berani netu. Kauurwari mode gil, hamdurkan ini lagi buat apa sih hamdurkan ini minum biasa, tapi orang rata bidan dah dengok lagi ekat gil lah. Rasa inti anda kaya gahanu lagi netu. Apa bicara atau muka samaja buat patu endo ini minum arti ke adh, bela hati mana tatkah pilih bandar. Apa bukan gempuran kalpana keran don. Langkik ke samaj eh api 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 jayagrahan ulah api hirakarui. Karni kaya megiriba mitiun prasne. Api jayagrahan ulah api hirakarui. Api monnama tatkaya katiti hati api nida sadya api ne pawat takiran. Monnama amaru tatkaya ngatiti hati api nida saukise pawat takir. Mangya apa keragini ando ni. Api pravahane bohma pahasukan sahito api pawat takiran. Ia api jaya grahana. Itu korang minyak jaya grahana ulah hirakaru hindah api amaru dene inne. Amaru dene inne andu akinda kena mih prasna koma koma ari wisan dene nikah iran nama te bahar dila lagi inno. Deng evil lah tiernah tatkya. Apatam mewa thauduran mewa pawatka kena anda nang. Apa arti ke radikal vena sima keran dawasnya? Saya betul tak pernah mandi. Oh, kami kedua. Deng over pendidikan kami, kami naikkan api. Hamba yang masalah kami andu apa? Ia andu mencerigana naikuna. Apa ini andu itu pun naikin kira, deng me salli api gatti. Yaitu dalam bahasa kam diunu keran. Arti ke diunu dari dalam bahasa kam atya asyai. Apa me andu itu, ini nirmana sili hakia waktu. Me golok keran me tiernya dia ikut naik kira. Ikan ni, mereka tamai, tamal lab, sah lazy beri ikan lagi. Cepat nak kerja. Mereka itu muka tu. Ini tiada dia, bukan nak yang tiada dia mana, tapi bukan lah tiada ni. Muka tu bukan lah naya ni. Tahu dah hari ni katiat, mereka tu, kisah raja naik ke, ni dah sempat separuh berci kisah raja naik ke, mind raja pas semangat ya erend, rata bukan lah naya. Rata sienna kerja, China tu bukan ni raja paksa andu ya tu. Rata moding, besar, permainan, sienna kerja, China itu dulu. Rata Shangri-La sama agama itu sienna kerja dulu. Rata bikun ni ekollo, bikun lah tiro. Deng, api itu belah tiro, ini bikun ini ekat galogan. Deng, ekat galogan ini orang. Api apau modu tiri, api bawa tepat kerja. Rata swairi bahwe, araksha, eki bahwe, koma araksha kerja. Araksha kerja, deng itu na. Api pawat, api waraya negara, mule negara buat apa tak kalah, nirmana atma kewisan itu mungkin, dengan ini ke, me diunuh kerana ni apa? Ada campur kerana apa kamera itu semua, bisnes cari kawa gila, ada madir pakai segala, me awal tu dekah itu lah tu, eh ada na kolombo waraya negara, si itu visi atak, eh dikirim kerana apa sahaja itu. Idikirim kalau sah, ekat itu me me arkiu lagi, api hema light kanu aku, api poster elu ini, api kaya gaya ini, api kian degi ini, namu tuade kirimin tibeno. Ilangat hambantu tu warai,
hambantu itu waraya sambandhi waraya waraya itu pamanim kisidya ketenna wendi neh ni. Ini waraya waraya kriyatmaka wenda. Tentu bankering enno ni, tawa karman salah edento ni. Ini waktu kadang keranda ini mihadan ni. Ikan nirmanaat muka deh. Nanti ikan maha avatar negara ghost city ka keri diri nanti muka kaurua tenne tiak keri. Jadi hemat tiennom. Datarana maha sammantrana salawa kedua me kohida me hamban thoto. Eke tibbe ikkama eka samulwa jatte ara mangkeluwa taruna samulwa dala salaha pirma mutuma tamai eke tibbe eth rajapaksa lage loku virodhayak meddi viwaha mangal utsawalata den oba mona hari den karanawa eda namuth ara balaporothwe loku sambandhana tiyanne etana loku loku visala wasen janagahane ena loku deyak wenna epai ewa une ne me den taman mewa karanda hadanne eka karanda hadana kota e karanda mokada videsha ayojana genna one factory hadana onang ewa gain depa eka gain ne yam yam videsha welinda giyusum hada ganna wenawa ayojana giyusum hada ganna wela thina api ita pahadiliwa kiyanne me aanduwa maitripala sirisena janadhipathiwage ranil wickramasinghe agrawathiwage aanduwa rata wikunanne ne rata wikunne pahuge aanduwa e wikinimen api beera gatta dan beera gena dan sudanam wenawa keti kaalayekata ho labenna thiyena me sahana aragena api pennanda ape aayojakayanta kiyanda dan mehi aayojane karanakota menne me wage pahasukan tika hamba wenawa me GSP plus sahane hamba wenna me avuruddak widiyata thoda mewa karanna ape te rubber tika diunu wenena menne mewa thamai dan me karagena yana dewa tika wede keremin thibena wede keremin thibeddi attenma deshadrohi kalliya visala pracharaya karagena yanawa Pokoknya mereka laba laba jati wadai laba wajah desa preme wikunan de puluan ni arah takkadi aja awasan nawat empol desa preme aja lagi kiriman aneh mah takkadi orang aja lagi pacar ya tipe ni itu yang geriba gamana kena kota buruan hema bal latam galgahan galgahan itu gamane anda hambuin ne mama gamana kena mata balu buruan mama kerana ini bal latam galgahan ino Winston Churchill kena agama itu makanya he balat galgahan di kota itu banyak gamane anda ambil naik kila. Itu memang kaya gak hilang, tapi no. Memang kaya gak hilang, tapi bukan tapi apa gamane ya no. Hei, bapak tuh dengan arti kaya gak nih, hoga orang dekay gak tuh. Eka abad dipaksi wajibnya kerap di, tapi bukan asalnya eka abad dipaksi loko cawdana mak kerno. Hei, bapak tidak ke pasugi kali, raja tulam, yamnya arti keperti kabinet mandle sah raja hilang dari gak terpasi. Raja masih ini pugal yang ada press conference netang monohari utsawal di, ekor paraspar birodi mata gainwa. Eh, ini jangan tawar samar lah, tawar teman raja. Arti keperti kita yang kisi anau boleh ketiwelati. Udaharnya kata api hundin dana, eksa jadi kepakse kandai yang menjamki sejauh jenak genau, Sri Lanka nidahas pakai sama haraya kata birut dewe nama. Sri Lanka nidahas pakse genau, eksa jadi kepakse kaki ku birut dewe nama. Itu kata me, andu etulem ma, minusun te evilatino, arti ke agen hitan wate wedi, andu wate me pakse deka balance kara gane ayam asaha me sambande kadi kata gane ayam abi wogi ati beno akila. Itu tamun nansela ya arti ke tibini wewetsana pilih pada kata kara di Negara ini ekabat dipaksa pamanak wujudnya kerja. Hebat, anggusin samar udah biar thilai biar itu ini deh. Urutnya arti kepribadian awal itu kerja itu ini deh. Nah, me andu kianne ara janadipati itu rak katakan andu ane me. Isilah tipu ne janadipati sah tau. Emet itu uru dennek itu rak katakan pun andu. Wenaya katakan lah nang iting ya ke emet kapan itu iran itu yaitu soal madakan darawa kandu inwa. Itu tien wara prasada netu ilah inwa. Thatu aku lagi ne kideri indu ilah tien. Mei andu itu le sangwaade hati beru. Ewa gini matamai mei andu hadilati ni aurdu panaha kuitera kine ka maraga ta gahaga ta potaga ta gami bediche muna balaga ti neti randu ichi bohma ara antagonistik ke kene hemu wilayah mo randu ende balaga ni hitu paksa deka ekatuat tamai mei ti ini. Ita kota mei kata ama huru ne. Yahapala ne nagareta thuru ne gamata thuru ne. Sammuti waade koma thuru ne. Itung ini alut desa pan sanskutia katulet iya nak kota, ini bagai pasrah matu elati beno. Namut, me andu ganna artika tiendu, awasan wasing kabinet manle wising ganna tiendu, parlemen tu kota dina tiendu. Ini tamai agama hati tu makui me okko magi usung parlemen tu re dirpat karno. Apik kisah dia khang ganne. Viewurta andu ati, ini perdana karena ini, ekennya apa ya? Thoro dengan ini memegangnya viewurta andu ati begini. Itu ini ukuma apit awasnya karena dewar. Dengan me sahaja cawaktiin, wisamuti itu ida dina andu a khada gan ini mat Januari atau inda pariwara terne ekadia.
දැන් ඒක හදාගත්තට පස්සේ ඒක ටිකක් අරුමයක් වගේ අපිට දැනෙනවා. ඉතින් ටික කාලයක් යයි සමාජයත් මේ පරිණතභාවය අත්පත් කරගන්නට මෙතන විසම්මුතියක් තිබෙනවා. නමුත් මූලික කරුණු කාරණාවලදී අපි විවිධ මත එනවා. ඒ මත වෙනදට වඩා වේගයෙන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුළේ යනවා. ඒවා වැරදි අර්ථකථනවලට ලක් වෙනවා. ඒවා කාලයක් ඇදී සමාජයේ තේරුම් ගන්නේ කියලා අපි විශ්වාස කරගෙන යනවා. නමුත් රජය මූලික කරුණවලදී අවසාන වශයෙන් වැඩ කරන්නේ එකටයි කියන එක අපිට බය නැතුව වගකීමක් විදිහට අපි කියන්න කැමතියි. අපි විනාඩියක් දෙසද්ද අපි පහුගිය ආණ්ඩුවට අපේ විවේචනය අපි ගේන්නේ පුද්ගල බද්ධ විවේචනයක් නෙවෙයි. ඔවුන් අරගෙන ගිය ක්‍රමයටයි තමයි අපේ විවේචනයක් තිබෙන්නේ කියන එකත් මේ වෙලාව මතක් කරන්න කැමතියි. ඔව් මාෂ ඔබ අවස්ථා. මොවින් ප්‍රනාන්දු මහත්මයාගේ මේ ප්‍රශ්නය අහන්නේ දැන් හොඳයි GSP Plus කියන ක්‍රමවේදය ලංකාවට එනවා කියලා අපි හිතමු. නැත්නම් අපි හිතනවා ආසන්න කාලයකදී අපිට ලැබෙයි කියලා. ඊට අමතරව තව වෙනද ගිවිසුම් ආදී දේවල් වලට අපි සම්බන්ධ වෙනවා. දැන් ඔබතුමා මේ පිළිබඳ අධ්‍යයනය කරපු පුද්ගලෙක් වශයෙන් කොහොමද දකින රටේ වර්තමාන තත්ත්වය මේ කර්මාන්ත ශාස්ත්‍රය සහ මේ ආර්ථිකය ගැන බලනකොට දැන් රජයේ පැත්තෙන් මේ ව්‍යවසායකයා සහ මේ ආයෝජකයව සූදානම් කිරීමක් සිද්ධ වෙමින් පවතිනවද? යම්කිසි යාන්ත්‍රණයක් තිබෙනවාද මේ ව්‍යවසායකයව දැනුවත් කරලා ආයෝජකයව දැනුවත් කරලා මේ ජාත්‍යන්තරයෙන් ලැබෙන සහන ලබා ගන්න ඕන දැනුවත් කිරීමක් සිද්ධ වෙනවද? එහෙම යාන්ත්‍රණයක් තිබෙනවාද? ඔව් ඒක ප්‍රධාන වශයෙන් ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න නම් අපිට ප්‍රධාන කරුණු තුනක් හතරක් තියෙනවා සම්පූර්ණ කරන්න. එකක් තමයි අපි ඒකට ඉකොනොමික්ස් වල කියන්නේ ප්‍රයිස් ස්ටැබිලිටි, මිල ස්ථායිතාවය. ඇත්තටම පහුගිය රජයත් එක්තරා දුරකට 2009 ඉඳලා දිගටම තනි මැදි ඉලක්කමක උද්දමන වේගයක් පවත්වාගෙන යනවා. එතකොට දැනුත් මම හිතන්නේ ගිය අවුරුද්දේ වසර 50කට පස්සේ අඩුම උද්දමන වේගය වාර්තා වෙනවා 2015.9 කොළඹ පාරිභෝගික දශකයේ 90. ඒ නිසා එක්තරා දුරකට ආයෝජකයන් ආකර්ෂණය වෙන්න ඒක එක හේතුවක්. දෙවෙනි කාරණේ තමයි දැන් ලංකාවේ තවත් ලොකු ගැටලුවක් තිබ්බා කාලයක් තිස්සේ. අපි ඒකට කියන්නේ ෆිස්කල් පොලිසි කොන්සොලිඩේෂන් ප්‍රොබ්ලම් එක. ඒ කියන්නේ රාජ්‍ය මූල ඒකාග්‍රතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. රජයේ ආදායම අඩුවේගෙන යනවා. නමුත් රජයේ වියදම් වල අඩුවක් එච්චර නැහැ. ඒ නිසා සමස්ත අයවැය හිඟේ ලොකු ප්‍රමාණයක තිබ්බා. ඒකත් එක්තරා දුරට ක්‍රමානුකූලව අඩු කරගෙන ඇවිල්ලා ගිය අවුරුද්දේ වසර 30කට පස්සේ 104.6ක අයවැය හිඟයකට ඇවිල්ලා තියෙනවා. ඒකට මූල්‍ය අරමුදලත් එක්තරා දුරකට අපිට උපදෙස් දෙනවා. මොකද අර අධිපතිතුමා කිව්වා වගේ අපි දැන් මේ වෙනකොට මූල්‍ය අරමුදලේ උපදෙස් සහිතව කටයුතු කරන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒක මීට කලිනුත් ලංකාවේ අවස්ථා කීපකදී එහෙම වෙලා තියෙනවා. ඒ අනුව අද වෙනකොට අපි අයවැය හිඟේ අඩු කරගෙන තියෙනවා. මේක ඉතාම වැදගත් තැනක්. ඉතින් ඒ 4.6ට කරගන්න පුළුවන්ද බැයිද කියන කාරණේ වෙනම කතන්දරයක්. නමුත් ලොකු දෙයක් පෙන්නලා තියෙනවා අපි මෙහෙම ගමනක් යනවායි කියලා. ඒක ආයෝජකයන්ට ලොකු ආකර්ෂණීය තැනක්. ඒ නිසා අයවැය හිඟේ අඩු කර ගැනීම එක පැත්තකින්, උද්දමනයේ එක්තරා දුරකට අඩු කර ගැනීම තව පැත්තකින්, අනිත් පැත්තෙන් ආර්ථික වර්ධන වේගය අපි දැන් එකතන ළඟින තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ 145 අතර තමයි තියෙන්නේ 2015 16 17. ඒ නිසා මේක වැඩි කර ගැනීම සඳහා ඔය ලැබිච්ච GSP Plus සහනය හරහා මේ කෙටි කාලයකට හරි කොහෙන් හරි මොකෙක් හරි එනවා නම් ඇත්ත වශයෙන්ම ඉතා වැදගත්. ඒ නිසා කාව හරි ගෙන්නගෙන මේ රටේ විදේශ ආයෝජන ගෙනලා මේ කෙටි කාලය ඇතුළ මම කියන්නේ මේ වර්ධනයේ බැස්මක් තියෙනවා. ඒ බැස්ම වැඩි කර ගන්න පුළුවන් නම් ඒ නිසා මම හිතන්නේ ආයෝජකයන් මේ වෙලාවේ ප්‍රයෝජන ගනී කියලා. මේ කෙටි කාලෙන් ඒගොල්ලෝ ප්‍රයෝජන ගන්න. හැබැයි ඉතින් අපි මේ රටේ කර්මාන්ත ශාලා ඇති කරලා ගිහිල්ලා කියොත් අර මහතුරු කියන වගේ මගදී වැටෙන පටන් ගත්තොත් අර රස්සාවල් නැති වෙලා මහ විශාල ප්‍රශ්න කරකට එනවා. ඒ නිසා මේ වෙලාවේ කෙටි කාලීන වශයෙන් විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව අර අඩු උද්දමන වේගය, අඩු අයවැය හිඟය සහ GSP Plus කියන කාරණා තුනම එකතු වෙලා ගමනක් යයි කියලා මට හිතෙනවා. ඔබ බොහොම සතුටි. අපි කෙටි විරාමයකට යමු.